ආයුබෝවන් කියලා පිළිගන්නවා එකතු වෙලා ඉන්න සියලුම දෙනාම මේ Seabird YouTube channel. ඔබ WhatsApp use කරන කෙනෙක් නම් මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. අද මේ වීඩියෝ එකෙන් WhatsApp setting තුනක් ගැන කතා කරනවා. පළවෙනි එක තමයි WhatsApp group එකක් නැතුව එකම message එකක් හෝ recording එකක් කොහොමද ඔයාගේ යාළුවෝ ඔක්කොටම එකපාර යන්නේ කියන එක. ඉතින් ඒක ගොඩක් පහසු වෙයි ඔයාලගේ කාලය ඉතුරු කරගන්න. එහෙනම් කොහොමද මේක කරන්න කියලා අපි දැන් බලමු. අපි මෙහෙම හිතමු. ඔයාගේ යාළුවෝ 50කට එකපාර එකම මැසේජ් එක එකම වෙලාවේ යවන්න ඕනේ. හැබැයි ඒක පබ්ලික් group එකක් විදියට නෙමෙයි. ඒ මැසේජ් එක ඒ 50ටම private විදියට යවන්න ඕනේ. නමුත් WhatsApp එක හරහා එකම මැසේජ් එක එකපාර යවන්න පුළුවන් උපරිම යාළුවෝ 5 දෙනෙකුට පමණයි. ඉතින් ඔයාගේ යාළුවෝ 50 දෙනාට ඒ මැසේජ් එක යවනවා නම් ඔයා 10 පාරක් ඒ මැසේජ් එක යවන්න ඕන. යාළුවෝ 100කට යවන්න ඕන නම් ඒක 20 පාර සෙන්ඩ් කරන්න ඕන. ඒ අපහසුතාවය වළක්වා ගන්න WhatsApp වලින් අලුතෙන් සෙටින් එකක් දීලා තිනවා new broadcast කියලා. ඒ සෙටින් එක කොහොමද යූස් කරන්න කියලා දැන් මම ඔයාලට කියලා දෙනවා. ඔයාලත් උත්සාහ කරන්න බලන්න. මුලින්ම මේ විදියට WhatsApp icon එක click කරලා ඒ app එක ඇතුළට යන්න. ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් දකුණු අත පැත්තේ උඩ තිත් තුනක් තියෙනවා. ඒ තිත් තුන click කරාම මේ වගේ උඩින් මෙනවා new group දෙවෙනියට එනවා new broadcast කියන එක. ඒ new broadcast කියන එක touch කළාම අපිට මේ වගේ දෙයක් බලා ගන්න පුළුවන්. ඉතින් දැන් මම කරන්නේ කොහොමද එක මැසේජ් එකක් කට්ටියකට යවන්නේ කියන එක පෙන්වන්න. ඉතින් මේ විදියට ඔයාට අවශ්‍ය යාළුවෝ ටික සිලෙක්ට් කරගන්න. මේ විදියට සිලෙක්ට් කරද්දී උඩින් පේනවා 256 දෙනෙක් එකපාර සිලෙක්ට් කරගන්න පුළුවන්. එතකොට ඒ 256ටම එකපාරම මැසේජ් එක යවන්න පුළුවන්. හැබැයි ඒක group එකක් විදියට නෙමෙයි යන්නේ private message එකක් විදියට. මේ සිලෙක්ට් කරලා ඕකේ කරගත්තට පස්සේ මේ විදියට උඩින් පෙන්නනවා අපේ ඇඩ් වෙලා ඉන්න යාළුවෝ ටික. මගේ මැසේජ් එක යවන්න ඕනේ යාළුවෝ ටික මම හදාගෙන තින්නේ. දැන් මම මැසේජ් එක ටයිප් කරනවා ඒ කට්ටියට යවන්න. ටෙස්ට් කියලා මැසේජ් එක ටයිප් කරලා සෙන්ඩ් කරනවා. හරි ඒ තින්නේ මේ දැන් මම සෙන්ඩ් කරපු ටෙස්ට් කියන මැසේජ් එක. ඉතින් ඔයා සිලෙක්ට් කරගත්ත මේ යාළුවෝ ටික ඔයාට පෙන්වන්නේ group එකක් විදියට. නමුත් ඒවා වෙන වෙනම යාළුවන්ට send වෙනම ඔයාට මේ පෙන්වන්නේ යාළුවන්ගේ list එකට ඔයාට නමක් add කරගන්න පුළුවන්. ඉතින් ඒකට කලින් වගේම දකුණු අත පැත්තේ උඩ තියෙන 33 ඒක touch කරලා ගියාම broadcast list info කියලා වැටෙනවා. ඒක select කරාම මේ විදිහට ඔයාගේ යාළුවෝ ලිස්ට් එක පෙන්නනවා. මෙතනින් ඔයාට කැමති නමක් දාගන්න පුළුවන් group එකට. හිතන්න new year festival එකට සුබ පතන්න ඕනේ හැමෝටම. එතකොට යාළුවන් වයි පවුලේ අය වයි එක group එකක් හදලා එකපාර මිස් කරන්න බෑනේ. ඒ නිසා මේ විදිහට යාළුවන් වයි දැන් broadcast list කියන එකෙන් යාළුවන් වයි පවුලේ අය තව ඔයාගේ වෙන group තියෙනවනම් ඒ හැම කෙනාවම select කරලා මේ විදියට නමක් දාගන්න පුළුවන්. කො ක්‍රිස්මස් එකට එහෙම නැත්නම් වෙසක් එකට එහෙම නැත්නම් ඕනම් festival එකක් එහෙම නැත්නම් වෙන ඌමනාවක් අනුව ඒක type කරලා save කරගන්න පුළුවන්. ඉතින් මම new year කියලා save දෙනවා.
එතකොට මේ විදිහට අපි වෙනස් කරපු නම බලා ගන්න පුළුවන්. ඊළඟ සෙටින් එක විදිහට මම කතා කරන්නේ කොහොමද WhatsApp එකේ light mode එක dark mode එකට හරවගන්නේ කියන එක. ඉතින් කාලයක් තිබුණා link share වෙනවා මේක group පහක share කරොත් ඔයාට dark mode ගන්න පුළුවන් කියලා. ඉතින් එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාගේ app එක update වෙලා තියෙනවනම් ඔයාට මේ විදිහට සෙටින් එක දීලා තිනවා. ඉතින් දවසට වැඩි පැය ගාණක් WhatsApp යූස් කරන කෙනෙක් නම් light mode දාන් ඉන්නට වඩා ගොඩක් හොඳයි dark mode දාගන්න එක. මොකද දීර්ඝ කාලීනව භාවිත කරද්දී ඒක ඇස්වලට බලපාන්න පුළුවන්. dark mode එක ඇස්වලට තරම් බලපෑමක් නැහැ. හරි, අපි බලමු කොහොමද light mode එක dark mode එකට මාරු කරගන්නේ කියලා. කලින් කරා වගේම මුලින් WhatsApp එකට app එක click කරලා ඇතුළට යන්න. ඒක දකුණු අත පැත්තේ උඩ තිනවා තිත් තුනක්. ඒ තුන ක්ලික්. ඒ තුන ටච් කරාට පස්සේ බලා ගන්න පුළුවන් යටම තිනවා සෙටින් කියලා. ඒ සෙටින් එකට ආවම උඩ තිනවා ඔයාගේ නම, ඊළඟට account, ඊට පස්සේ chat. අන්න ඒ chat කියන එකට ගියාම උඩින්ම අපිට පේනවා team කියලා එක. එතකොට ඒක මේ විදිහට මාරු කරගන්න පුළුවන් light එකෙන් dark එකට. dark එකට ටික් එක දාලා okay කරන්න. එතකොට මේ විදිහට screen එක වෙනස් වෙනවා බලාගන්න පුළුවන්. හරි, මම ඊළඟ setting එක විදිහට කතා කරන්නේ, ඒ කියන්නේ තුන්වෙනි setting එක විදිහට කතා කරන්නේ කොහොමද third party app එකක් නැතුව WhatsApp එක තව කෙනෙක්ට බලන්න බැරි වෙන්න ලොක් කරන්න කියන එක. ඉතින් ඒක ගොඩක්ම පහසුයි fingerprint තියෙන ෆෝන් එකක් තියෙනවනම්. එහෙම නැත්නම් ඒ app එක download කරගන්න ඕනේ. fingerprint තියෙන mobile phone තියෙන කෙනෙක්ට ඒක ඉතා පහසුවෙන්ම කරගන්න පුළුවන්. ඒ කරන විදිහ මම දැන් කියන්න. මම කලින් කිව්වා වගේ දැන් හැමෝම දන්නවා WhatsApp setting එකට යන්නේ කොහොමද කියලා. ඒ විදිහට මේ උඩ තිත් තුන ක්ලික් කරලා WhatsApp setting එකට යන්න. සෙටින් එකේ උඩින්ම තියෙනවා ඔයාගේ නම වැටිලා, දෙවෙනියට තියෙනවා account කියලා. ඒ account කියන එක ටච් කරන්න. ඒක උඩින්ම වැටෙනවා privacy කියලා. හරි, ඒ privacy එක ඇතුළට ගිහිල්ලා ඒ screen එකේ යටටම යන්න යට තියෙනවා fingerprint lock කියලා. ඒක disable වෙලා තියෙන්නේ. ඒක enable කරගත්තාම ඔයාගේ fingerprint එකෙන් app එක lock කරන්න පුළුවන්. fingerprint lock කියන එක click කරලා ඒක enable කරලා ඔයාගේ finger එක තියන්න. හරි, මේ විදිහට fingerprint එක තිබ්බට පස්සේ අලුතෙන් වැටෙනවා automatically lock කියලා. ඒක තුනක් තියෙනවා immediately, after 1 minute, after 30 minutes the minute. ඉතින් immediately දැම්මොත් ඒක ෂණිකව unlock වෙනවා ඔයා app එකෙන් out වුණ ගමන්ම. after 1 minute දැම්මම ඔයා app එකෙන් out වෙලා මීට්ටුවක් යනකම් ඒක lock වෙන්නේ නැහැ. මීට්ටුවක් ගියාට පස්සේ lock වෙනවා. after 30 minutes දැම්මොත් ඒක පැය භාගයක් ගියාට පස්සේ lock වෙනවා. ඔයාට මේ lock එක ආයේ අයින් කරගන්න ඕන නම් උඩ තියෙන කොළපාට බටන් එක දාලා ටච් කරාම ඒක ආයි ඩිසේබල් වෙනවා.